පිටගේ අවශ්‍ය නෑ අපේ මේ ලෝකල් සිිටම් යුද්ධ දිනුවේ පිටින් කියන ක්‍රමවේදවල් කළද කොරෝණ එක ගන්න තියන්නේ තවුන් විසින් කොරෝණ එක ගෙදරන් යන්නත් තියෙන කොරෝණ විසින් ගෙවල් අස්සට කොරෝණ එන්නේ නැ නිකන් සමහර ව්‍යාපාරිකයන් කළුකඩ වැඩි මුදලට බාණ්ඩුවේ කොන්නවා එළියේ මේ වගේ සමාජ මාධ්‍යවල තිබෙනවා එයි මේ අපි රටක් වශයෙන් කවදාක්වත් පැවිදිච්ච ආදාතියක් නෙමෙයි මම හැම වෙලාවෙම කියනවා ඔබතුමා කියනවා හරි අපිට පැය දෙක තුනකට වැඩි දිනා ගන්න බුදිය ගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැ දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔසේ යම් යම් පණිවිඩනවා ලෝකේ සමහර දූපත්වල සමහර රාජ්‍යවල සමහර රටවල්වත් ශ්‍රී ලාංකිකින් ඉන්නවා කියලා. ඔවුන් සමහරලාට ඔවුන්ට මේ කන්න බොන්නත් විදි නැතුව ඉන්නවා කියලා. මේ හරි නාලිකාවෙන් බලන්නේ රටට යමක් හොඳක් දීලා ඔබ මාධ්‍ය ජාලයක් හැටියට රටේ මිනිසුන්ට සේවයක් කරන්න. ඉතින් මට කතා කරන්න වෛද්‍යවරුන් එපයි කිව්වත් මගේ වගකීමක් වෙනවා රට වෙනුවෙන් කළ යුතු සේවයක් වෙනුවෙන් මේ දේ කතා කරන්න වෙනවා. විශේෂ හරි ටීවී වැඩසටහන කැරීට ෆේස් ටු ෆේස් වැඩසටහන අපි අද දවසේදී එකතු කරගන්නට සූදානම් මාණ්ඩලික ප්‍රධානි යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් අයිබන් යුදහමුදාපතිතුමනි විශේෂයෙන්ම දැන් මේනකොට යුදහමුදාව රටේ ආරක්ෂකාංශ පොලිසිය වෛද්‍ය සේවා මේ සියලුම දෙනා කාලය කැප කරමින් වෙලාවක් නැතුව මේ සඳහා වෙහෙසෙනවා කොහොමද ඇත්තරම ජනතාවගෙන් ලැබෙන සහයෝගය මේ සඳහා ජනතාවගෙන් ලැබෙන සහයෝගය හැවම කොරෝනා එකත් එක තියෙන්නේ අපි මොනා වැඩ කරත් ජනතාවගේ අතේ තියෙන දෙයක් නෙමෙයි මේක. මේක ත්‍රස්තවාදය වගේ නෙමෙයි. ත්‍රස්තවාදේ නම් ත්‍රිවිධ හමුදා පොලිසියට බාර දීලා රජයේ යාන්ත්‍රණ වැඩ කළා ඒක බලාගෙන පුළුවන් ත්‍රිවිධ හමුදා භූමිය ගිහිල්ලා සටන් කරලා කරගන්න ඕන ක්‍රමවේදයක්. නමුත් මේක ජනතාව විසින්ම කරගන්න ඕන දෙයක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයට කියන්න පුළුවන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හොඳ ක්‍රමවේදයන් විතරයි ජීවත් වෙන්න කොරෝනා වෛරසයෙන් බේරෙන්න කියලා. ආරක්ෂකාංශවලට අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අපිට ලබා දුන්න තියෙන උපදෙස් අනුව අපි ආසාදනය ලක්ුණා නොවුණා කියලා නැහැ ලංකාවට පැමිණි අයවලුන් කොරෝනා මේ මධ්‍යස්ථාන අපි නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. ඒත් එක හමුදාවෙන් උපදෙස් දීලා ලංකාවේ ජනතාවටත් සෙල්ෆ් නැත්තං ස්වං සහ නිවෙස් නිරෝධායන වලට එන්න කියලා අපි කියනවා. මේ ඔක්කොම කියන්න පුළුවන් දේවල් පමණයි. ජනතාවට විතරයි කොරෝණ එක ගන්න තියෙන්නේ තවුන් විසින් කොරෝණ එක ගෙදරරන් යන්නත් තියෙන්නේ කොරෝනා විසින්. ගෙවල් අස්සට කොරෝණ එන්නේ නැහැ නිකන්. කොරෝණ එක ගන්න නම් එළියට ගිහිල්ලා සුපර් මාකට් එකෙන් බඩු ගන්නවා වගේ අරන් තමයි ගෙදරට යන්න ඕනේ කොරෝණ එක. ඉතින් ජනතාව මේ කියන වෛද්‍යවරුන් වෛද්‍ය ශාස්ත්‍රයේ දක්ෂයන් නැති දක්ෂයන් කියන දේවල් ඒ වගේම මාධ්‍ය වලින් ඔබ අද දිනේ මේ කරනවා වගේ කියන දේ අහලා තමුන් ඒ දේ කරා නම් තමුන්ගේ වගකීම තමුන් කරා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට ඍජු උත්තරයක් අවසන් වශයෙන් ඒ ප්‍රශ්නෙට උත්තරය දුන්නොත් ජනතාවගේ ප්‍රතිචාරය හොඳයි. ජනතාව ඔබ දකිනවා ලංකාවේ ප්‍රථම වතාවට අපි දකිනවා පෝලිං වල ඉන්නවා. අද දවස් අපි දකිනවා ලස්සන්ට මීටරකක විතර දුරින් තියාගෙන ඉන්නවත් හොදනවා. අරම දේවල් ඔක්කොම කරනවා. ඒ කරන අතරේ සුළු පිරිසක් ඉන්නවා එසේ නොවන ආකාරයට. සුළු පිරිස අතිභයානකයි. මොකද ඒ සුළු පිරිස එක පුද්ගලයකින් යන්න පුළුවන් ප්‍රමාණය දැන් පැහැදිලි කළා කියලා තියෙනවා. ඉතින් ඒ සුළු පිරිස වගකීම් ඉෂ්ට කරන නැති එක ගැන කනගාටු වෙනවා. නමුත් අපි හිතනවා මේකේ භයානකකම තේරුම් අරන් ඉදිරි දින කිහිපයේදී කිසිදු ආකාරයකින් මේ විනය මේ කියන විනය ඇදිරි නීතියක් කියන්නේ දාලා තියෙන්නේ මේ වෙන්ද දාන ඇදිරි නීති නෙමෙයි නිරෝධායන ඇදිරි නීතියක් සෞඛ්‍යමය ඇදිරි නීතියක් ඒක පිළිපැදලා ජීවත් වෙයි කියලා. දැන් හමුදාපතිතුමනි තුනේ විශේෂම දැන් ගම්පහ කළුතර කොළඹ ගත්තොත් දැඩි අවදානම් කලාප හැටියට හඳුන්වනවා. දැන් මේ කලාපවල ඉන්න ජනතාව මේ මොහොතේදී ඔවුන්ගේ තියෙන දැඩි වක්කේ මොකක්ද මේ මොහොතේ? නෑ ඒ ජනතාව තේරුම් ගන්න ඕනේ ඇයි මේ අවදානම් කලාපයක් කියලා නම් කරන්න හේතුනේ. මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථාන හැරුණු කොටගෙන දිස්ත්‍රික්ක වශයෙන් වැඩිපුරම ආසාදෙන් ලක්වෙච්ච අයවලුන් ඉන්නේ කොළඹ කළුතර පුත්තලම් කියන දිස්ත්‍රික්කවල ගම්පහ ඇතුළුව. එතකොට මේ දිස්ත්‍රික්ක තමයි විශේෂයෙන්ම කොළඹ ගම්පහ කළුතර තමයි ලංකාවේ ජනගහනය වැඩිපුරම ඉන්න දිස්ත්‍රික්ක පළවෙනි තුනම නෙමෙයි නමුත් ඒ ආකාරයේ තුනක් හැටියට ගණන් ගන්න පුළුවන් දිස්ත්‍රික්ක තුනක්. ඉතින් එතකොට
රටේ ජනතාව ආරක්ෂා කරගද්දී වැඩිම ජනගහන ඉන්න දිස්ත්‍රික්ක තුනක් ඒත් එක්කම වැඩිම ආසාදීනයන් මෙතෙක් වාර්තා වෙච්ච කට්ටිය ඉන්නේ දිස්ත්‍රික්කවල නම් රජයට මේක අවදානම් කලාපයක් හැටියට නම් කරන්න වෙනවා. ඉතින් ඒ ජනතාව එතකොට දැනගන්න ඕනේ මෙහෙම අවදානමක් තියෙනවා. ඉතින් මේ අපේ පරිසරයේ තුල මෙච්චර ගාණක් ආසාදනය වෙලා තියෙනවා කියන්නේ තව ආසාදනය වෙන්න පුළුවන් සංඛ්‍යාව මෙහෙමයි කියලා කියන්න බෑ. 5ද 10ද 20ද එක්කෙනෙක්ට පතුරවන්න කියලා කියන්න අමාරුයි. තමුන් ඒ ආසන් ලක් වෙච්ච කට්ටිය ගිහිල්ලා හැසිරුණ ආකාරය අනුව. ඉතින් එයා හැසිරුණ ආකාරය අනුව සමාජ මිනිස්සු දන්නේත් නෑ ඒ තැනක හිටියත් ඇති මේකට. හරිද? ඉතින් ඒක අඩුම ගාන ඒ කට්ටිය ගෙවල් වලට වෙලා හිටියොත් මේ කියන කාලේ මේ දිස්ත්‍රික්ක තුනේ මේක පැතිරීම වලක්ව ගන්න. මොකද රජය පැහැදිලිම අතිගරුජනාත්තුමා මේක පටන් ගද්දිම කාරණා තුනක් සම්බන්ධයෙන් ඉතාමත් හොඳට ජනත්තුම අපිට පැහැදිලි කරලා දුන්නා. ජනත්තුම අපිට ත්‍රිවිධ හමුදාවට කිව්වේ කන්ටේන්මන්ට් ස්ප්‍රෙඩින් ඇන් ප්‍රිවෙන්ටිං ඩෙත්ස් කියන එක අඩු අවම කරගන්න කියලා. ඒ කියන්නේ කට්ටිය රඳවා ගන්න, මේක ව්‍යාප්ත වීම වළක්ව ගන්න, ආසාදෙන් ලක් වෙච්ච කට්ටිය මිය යන්න නොදී හොඳට රැක බලා ගන්න. ඒක තමයි අධිකාර ජනත්තුමාගේ ප්‍රතිපත්ති වුණේ ප්‍රධාන වශයෙන්. ඉතින් ඒක අපිට දෙලා තියෙන අපිට මේ අනුව ක්‍රියා කරන්න කියලා අපි මේක ක්‍රියාවේ දෙනවා. දැන් යුද හමුදාපතිතුමනි විශේෂම දැන් කළුතර ගත්තොත් මේ වෙනකොට ආසායතින් 13 දෙනෙක් ඉන්නවා. විශේෂම දැන් මේලා සංචාරක කලාපයක්. දැන් සංචාරකින් ඉන්නවා 500ක් 600ක් මාධ්‍ය වාර්තා කරනවා. මේ මොහොතේදී මේ සංචාරකින් හසුරුවන පුද්ගලයන්ගේ වක්කී මොකක්ද? සංචාරකයෙන් හසුරෙන පුද්ගලයන්ගේ මෙහෙමයි. දැන් සංචාරකයෙන් ඇවිල්ලා තියෙන්නේ අපි මම හිතන්නේ 15-17 විතර දැම්ම බ්ලොකේඩ් එකක් ලංකාවට ඇතුළු වෙන්න බැහැයි කියලා. හරිද? එතකොට දැන් අද ඇවිල්ලා 26 වෙනිදා. එතකොට මේ සංචාරකයෙන් අරන් ආවනම් කොරෝනා එක දැන් හැදෙන කාලේ. තව දවස් දෙකක් ගියන් පස්සේ ওই ලංකාවේ ඉන්න සංචාරකයෙන් ට හැදෙන කාලේ සාමාන්‍ය වෛද්‍යවරුන් කියන විදිහට දින 14 පත් වෙලා ඉවරයි. දැන් සංචාරකයන්ගේ ප්‍රශ්නයක් ඒතරම් අද දිනේට දිනවා. තව දවස් දෙකකට පස්සේ තත්ත්වේ නැති වෙන්න පුළුවන්. ඉතින් සංචාරකයන් හසුරන කට්ටියට කියන්න තියෙන්නේ පළවෙනි දේ අපි රටක් වශයෙන් මොනවද අපි සංචාරක ශේෂ්ත්‍රයේදී කියන්නේ අපි තරම් කෘතගුණ දන්න මිනිසුන්ට සලකන ජාතියක් ලෝකේ කවුරුත් නැහැ කියලා තමයි සංචාරකයන්ට කියන්නේ. ඒක හිත තමයි මේ කුඩා රටක් වුණත් මේ සුන්දර දූපත දිහා බලන් ලංකාවට මිනිස්සු එන්නේ. ඉතින් ඒ එන මිනිස්සු අපේ යුතුකමක් තියෙනවා මේ හොඳට ආපු පුද්ගලයාට අපේ ගානේ කොරෝනා එකක් දීලා පිටරටට නොයවන්න. හරිද? ඒක අපේ යුතුකමක් වෙනවා. දැන් ඔවුන් අරන් ඇවිල්ලා නැත්නම් ඔවුන් බලා ගන්න ඕනේ කට්ටිය නැතුව ආපහු කවදා හරි යන්න ඕනේ. ඒකට ඒ කට්ටිය යෑමේදි ප්‍රශ්නයක් නැහැ අපි කියලා දෙනවා. ගුවන් මගින් යන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒක අපේ පළවෙනි වගකීම වෙනවා. ඒත් එක්කම මේ දින කීපෙදී මේ තවද දින දෙකක් විතර වෙන්නේ. ඒ කියන්නේ මේක නවත්තු පුදුනලා දින 14 වෙන්නේ. එතකොට මම හිතන්නේ සංචාරකයන් හසුරවන කට්ටිය ඔවුන්ට හැම වෙලෙම දැනුවත් කරන්න ඕනේ හොඳ ක්‍රමවේදයක් නෝ. ඒක ගොඩාක් දේවල් යන අපි සිංහලෙන්. හරිද? ඔවුන් සමහරට ඉංග්‍රීසියෙන් බලන විට ලෝකේ තියෙන කොහොමද බේරෙන දේවල්. නමුත් අපි ලෝකෙට වැඩි අපිට කියන්න පුළුවන් හොඳ සෞඛ්‍ය ශිෂ්ටාචාර මේ රටේ තියෙනවා. අපේ විශේෂඥ වෛද්‍යවරුන් අති දක්ෂයි. පිටින් ඒව අවශ්‍ය නැහැ. අපේ මේ ලෝකල් සිස්ටම් යුද්ධ දිනුවේ පිටින් කියන ක්‍රමවේදවල කරලාද? අපේ ක්‍රමවේදයකින් තමයි අපි ඉස්සෙල්ලා බැලුවා මේ එක එක රටවල් කියන්න කැමති නැහැ. එකට පොත්පත් බලලා යුද්ධ කර අවසර ගන්න. නමුත් අවසන් වශයෙන් යුද්ධ ජයග්‍රහණ කරේ අපේම ස්වං ක්‍රමවේදයක් අනුව. ඒකින්ද මේකෙත් එහෙමයි. අපේ වෛද්‍යවරුන් පැහැදිලිවම කියලා දෙනවා ඉන්න ඕන ක්‍රමේ. නමුත් මේ විදේශිකයන් මේක සමහරට සිංහලෙන් ට්‍රාන්ස්ලේට් වෙලා යන්නේ නැතුව ඇති. ඉතින් ඔබ අහපු දේ ඒ අහපු කට්ටිය කරන කට්ටියට වගකීමක් වෙනවා. උන්ට පැහැදිලි කරලා දීලා හොඳ බෙස්ට් ප්‍රැක්ටිසස් කියලා දෙනවා. මේ දේවල් කරලා ඔවුන් ආරක්ෂා කර ගැනීමටත් ඔවුන් මේ සමාජයේ නිකන් එක්ස්පෝස් නොකර සිටීමටත් ඔවුන් බග බලා ගන්න ඕනේ. දැන් අපි රටේ ඇඳිරි නීතිය දානකොට අපිට ඒ වෙනකොට කොරෝනා ආසාදිකෙන් හිටියේ 50ක් විතර. දැන් තවමත් ඉන්නේ අතරම 100ක් විතර. හැබැයි ඒ මොහොත වෙන විටත් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒ අතින් අපි කොයිතරම් ඉක්මන් වුණාද? කොයිතරම් සාර්ථක වුණාද මේ කර්තව්‍යෙදී? මේකේ සම්පූර්ණ මේ කියන්නේ අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට. ඔවුන්නේ මේ තීරණ ගන්නෙ අපි ඉන්නේ ක්‍රියාවේ යොදවන්න විතරයි. ඉතින් ඔවුන්නේ හරි අවස්ථාවට හරි තීරණ ගත්තා ඉඳ තමයි අද අපි මේ තත්ත්වෙක ඉන්නේ. හරිද? ඒත් එක්කම අපිට ලබා දුන්න උපදෙස් අනුව යටත හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ පවිත්‍ර වන්‍ය ආරච්චි මැතිනිය යටතේ අධ්‍යක්ෂක ජෙනරාල් ඊළඟට ත්‍රිවිධ හමුදාව
ආරක්ෂක මාන්‍ය ප්‍රධාන වශයෙන් මම ආරක්ෂක ලේකම්තුමා කමල් ගුණරත්න මහත්තයා, එතනින් ගියා විදේශ අමාත්‍යාංශය සේවා මොකද්ද ගුවන් තොටුපළ භාර ජෙනරල් චන්ද්‍රසිරියට තේ කට්ටිය. එතකොට අනිත් පැත්තෙන් දැන් කෑම බෙදෙන එක සම්පූර්ණ මේ කර්තව්‍ය කාර්ය සාධක බලය බැසිල් රාජපක්ෂ මහත්තයා වැඩ කරනවා. මේ ඔක්කොම සියලුම කට්ටිය එකතු වෙලා මේක කරගෙන යන්නේ. ඉතින් ඒකින්දා මම දකින්නේ මේ ඔක්කොම දේවල් කරලා අපි බලාපොරොත්තු වෙන අවසාන වශයෙන් මේ කොරෝනා වෛරස් එක තුරන් කර ගැනීමට. ඉතින් මේ ඔක්කොම කරලත් අවසාන වශයෙන් නැවත වතාවක් කතාවක උනට එන්නේ කවුද? මහජනතාව. මහජනතාව කරන්නේ රටේ පුරවැසියන්. දැන් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර අගෝස්තු මාසයවත් වෙයි කියලා ඔවුන්ට මේ කොරෝනා මර්ධනය කරන්න. ඔබතුමාට මේ දැනෙන සාධක, ලැබෙන සාධක සහ දකින සාධකත් එක්ක කොයිතරම් කාලයක් ලංකාවට ගත වෙයිද? ලංකාව කොච්චර කාලයක් ගත වෙයිද කියන එක තීරණය වෙන්නේ රටේ ජනතාව ක්‍රියා කරන විනය අනුව. මේකට බෙහෙතක් නැහැ. එතකොට කොහොමද මේක පැතිරෙන ක්‍රමවේදයන් කියලා තියෙනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා අර ඔබ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට වගේ කිව්වම තවදුරටත් ඒකත් එකතු කරලම හරි නිරෝධාන මධ්‍යස්ථාන දෙලා රකගෙන තියෙනවා. අද බලන්න අපි 99% නෙමෙයි ඉන්නේ, 100% නිරෝධාන මධ්‍යස්ථානවල 3500 ගාණක් එකතු කරගෙන 3518ක් ගෙනල්ලා ඒකෙන් 30 දෙනෙක් පමණක් මේ ආසාදෙන් ලක් වුණේ අවස්ථාවේ. ඒ කට්ටිය උණ අරන් ආපු කට්ටිය. ඇතුලේ එක්කෙනෙක්ගෙන් එක්කෙනට කිසිම දෙකට බෝ වෙලා නැහැ. අපි එතකොට සාර්ථකත්වය අද දිනේ දක්වා තාම අපි 100%ක තත්ත්වයක ඉන්නවා. ලෝකෙ කොහොත් ඔවා වෙලා තියෙනවද? එතකොට අනිත් කට්ටිය අපිට 20,000කට අධික සංඛ්‍යාවක් පිටරට වලින් ආපු කට්ටිය ගැන හොයලා බලලා බුද්ධ්‍යාංශ, යුදා මුදා, පොලිසිය, සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍ය නිලධාරිවරුන් මේ ඔක්කොම එකතු කර මේ කට්ටිය හොයලා බලාගෙන එකට ගිවල් වලට ඉන්න කියලා අපි නිකන් වලල්ලක් දාලා වගේ රැකගත්තා. අපිට කවුරුත් කිව්වේ නැති කට්ටිය, හැංගිලා හිටපු කට්ටිය, එහෙම නැත්නම් ආසාදනේ වෙච්ච කට්ටිය සමහර නොකියපු හින්දා. උදාහරණයක් වශයෙන් ඔබ දැක්කා අපි කුලියා පිටෙක් කෙනෙක් අහුණා, අපි ආගේ මුළු වලල්ලම ඒ ගත්ත කට්ටිය ඔක්කොම හොයාගත්තා. අතක පාට වෙන 73 වයස කෙනෙක් ගාල්ලෙන් මතු වෙනවා. ඔන්න අපි හොයලා බලන කොහොමද මේ ගාල්ලට ආවේ? බලද්දි අර පුද්ගල අපිට නොකිව්වට තාත්තා බලන්න ගිහිල්ලා. හරිද? ඉතින් ඒ වගේ කට්ටිය අතපසු වීමකින් හරි ඕනකමින් හරි මිස් වෙච් එකකින් හරි මොක හරි කියපු නැතුව එහෙම කට්ටිය හිටියොත් අන්න ඒ කට්ටියගේ මේක පැතුරුනොත් ඇරෙන්න මේක පතුරවන්න නැති වෙන්න රජයේ විසින් ගන්න ඕන සියලුම ක්‍රියාමාර්ග කරන් තියෙන්නේ. මේ වගේ අපි වගේ මධ්‍යස්ථාන දාලා, හරිද, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දාලා, වෛද්‍යවරුන් ඔක්කොම දාලා මේ ඔක්කොම කරලා අපි ලෑස්තිලා තියෙන එකනේ. අපි ඒ දේ කරලා තියෙනවා. නමුත් දිනවක වානු කියන්න බෑ. අපි මේ කියන විදියට නමුත් පෙරේදා ආකාරයට පාර හැසිරලා වගේ නෙමෙයි. හරිද? එහෙම නැතුව අපි කියන මේ ශාරීරික ඩිස්ටන්ස් තියාගෙන කියන ක්‍රමවේදයන් දොස්තරුරුන් කියන විදිහට අත්තපත් මේ ඔක්කොම හොස්ලා ඒක මේද හිටියොත් අපිට වැඩි කලනවා මේක ඉවර කරගන්න පුළුවන්. ඒ අපිට වෙනත් ඔය රටවල් ඉතාලිය තත්ත්වයට යන්න ඕනේ නැහැ. නැවත එකක් මතක තියාගන්න, ලෝකේ ප්‍රබල රටක් චීනේ. මොනවාද චීනේ නැත්තේ? හරිද, සෞඛ්‍ය ශාස්ත්‍රයේද, තාක්ෂණයේද, මොනවාද නැත්තේ? මාස 3ක් ගියා මේක විබදා ගන්න. හරිද, අපි කුඩා රටක්. අපි ලොකු නැතුණාට අපි සෞඛ්‍ය ශාස්ත්‍රය සහ රටේ ජනතාව බුද්ධිමත්. අපි ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. ඒකින්ද මම හිතනවා අපි ඊට කලින් ගොඩාක් කලින් අපිට මේක ඉවර කරගන්න හැකියාවක් ලැබෙයි කියලා මගේ විශ්වාසය. පෞද්ගලික විශ්වාසය. දැන් ඔබතුමා මේ වගේ සඳහන් කරද්දී අපි දකිනවා දෛනිකව මාධ්‍ය ඔස්සේ ඔබතුමන් ප්‍රමුඛ පිරිස් මේ පිළිබඳව දැනුවත් කරන. හැබැයි මේ වෙනකොටත් අපි දකිනවා මේ තරම්ම දැඩි අවදානම් කලාපයක් කියලා සඳහන් කරලා තිබෙන මොහොතක, ඇදිරි නීතිය පනවලා තිබෙන මොහොතක, තවමත් මේ වාහන ටිකක් එහා මෙහා ගමන් කරන, විශේෂයෙන්ම දැන් ෆාමසි ඇරලා තිබෙන මොහොතක. හැබැයි අපිට වෙනවා රටේ ජනතාව මාධ්‍ය වාර්තා කරන ටිකක් අනිසි ප්‍රයෝජන ගන්නවා. ඇයි මේක තේරෙන්නේ නැත්තේ? තේරෙන්නේ නැත්තේ ඔකට්ටිම තමයි තේරුම් කරලා දෙන්න ඕනේ. අපි නෑ, අපි ක්‍රියා යොදන කට්ටි ඉන්නේ. ඔබලා මේ වගේ මාධ්‍ය ශිෂ්ටේ විශාල බහුතර මාධ්‍ය, මොකද මාධ්‍ය මං කියන්නේ එක්කෙනෙ දෙන මුළු මාධ්‍යම බැහැලා මේකට වැහැලා ඉන්නවා. අපි යුද්ධ දිනදිත් එහෙමනේ, මාධ්‍ය ඇවිල්ලා බැහැලා ඇත්ත ඇති සැටියෙන් කියලා බුරු කරේ නෑනේ. ඇත්ත ඇති සැටියෙන් කිව්වා මෙන්න මැරෙනවා කියලාත් කිව්වා. නමුත් මිනිස්සුන්ට දුන්නා නිකන් ජවයක්. මැරුණත් අපි යනවා අපේ හමුදාවට ජොයින් වෙලා, අපි යනවා ඉස්රාඩ කියලා මැරෙන්න හරි යනවා කියලා ඒ පංචක දුන්නා මේ මාධ්‍ය වලින් දුන්නේ එක. හරිද? ඒ මාධ්‍ය ඇත්තටින් රපෝර්ට් කරමින් තමයි මිනිස්සු ජොයින් උනේ මෙහා මේකට ඒ කාලේ. ඒ වගේම තමයි මාධ්‍ය අදටත් කරනවා, විශාල සේවයක් මේ මාධ්‍ය වලින් කරනවා.
හැත්සෝ ඉති අපි කියන බොහොම අපි ආචාර කරන මේ මාධ්‍යවලින් කරන සේවයට එච්චර කරද්දි අර පොඩි කොටසක් තව මේ වෙන ඉන්න සමාජයට කඩි බලන්නේ නැද්දුවත් දන්නේ නැත්නම් උනන්දුවක් නැති හින්දාත් දන්නේ නැහැ. ඉතින් කෙසේයෝ අපිට බෑනේ එක්කෙනෙක් අතල්ලා ගියත් එකයිනේ. එක්කෙනෙක්ගෙන් කරන් පුළුවන් ඩැමේජ් එක වැඩි හින්දා මේක අපි කොහොම හරි ඔක්කොම එකතු වෙලා වැඩේ කරගන්න ඕනේ. දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔසේ යම් යම් පණිවිඩ එනවා. ලෝකේ සමහර දූපත්වල සමහර රාජ්‍යවල සමහර රටවල්වත් ශ්‍රී ලාංකිකින් ඉන්නවා කියලා. ඔවුන් සමහරලාට ඔවුන්ට මේ කන්න බොන්නත් විදි නැතුව ඉන්නවා කියලා. දැන් ඔවුන්ගේ වක්‍ය මොකක්ද? ඔවුන්ගේ කාර්යය මොකක්ද මේ මොහොතේදී? ඔවුන්ගේ කාර්යය වෙන්න ඕනේ ඇත්තටම ඒ රටවල්වල ක්‍රමවේදයන් ඇති කරලා තියෙනවනේ. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ දැන් අපි මේ ආහාරින්ගයක් වෙන්නවත් කන් මිනිසුන කඩ නැති දෙන තත්ත්වයක් නැහැනේ. අර මං කිව්වාගේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ යටතේ විශාල කර්තව්‍යයක් මේ වෙලාවේ සිද්ධ වෙනවා. ඉතින් අපි මිනිසුන්ට අපි මෙච්චර කුඩා රටක් වෙලා හරිද අපි මේවා කරද්දී ඔය කියන රටවල්වල මිට වැඩි ලොකු යාන්ත්‍රණ තියෙනවා. නමුත් ඒවා සමහරලාට ඔවුන් මේ අපේ රජයල් වගේ ක්‍රියාත්මක කරන වෙලා ඒවා වෙන්නේ නැතුව ඇති. නමුත් මේකෙන් බේරෙන්න තියෙන එකම දේ තමුන් නිවසකට වෙලා හරි ඉන්න තැනකට වෙලා සුවන් නිරෝධයන් ලක් වෙලා ඉන්න. කෑම වල අඩුපාඩු ඇති සමහරට ගිහිලා ගන්න බැරිද? ලොක්ඩවුන් කරලා තියෙනවා නම් ඒ සමහර නගරවල් ඒ දේවල් ඇති. නමුත් අපි දන්නවා අපි මිනිස්සෙක් වශයෙන් අපිට කාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. යම්කිසි පුද්ගලයෙක්ට කතා කරලා එහෙම යන තියෙන ක්‍රමයක් තියෙනවා නම් දොර ගාවට ගෙනලා කෑම ටිකක් තියලා යන්න හරි බඩු ටිකක් ගෙන තියන්න ක්‍රමවේදයක් නැති. කෙසේ හෝ කියන්න තියෙන්නේ රටක් වශයෙන් මේ වෙලාවේ තියෙන අරන් තියෙන ඇයි අපිට කොරෝනා පිටින්න ගෙන ආයේ ලංකාවේ කොරෝනා තිබ්බේ නැහැනේ. ඉතින් ඒකින්ද රටේ තීරණයක් කරන් තියෙනවා අධිකරු ජනාධිතුමා ප්‍රමුඛ රජයේ විසින් මේ වෙලාවේ කිසිම කෙනෙක් ඇතුළ නොදෙන්න අපි ඉස්සෙල්ලා අපි ඉන්න කට්ටිය වග බලා ගන්න ඕනේ. අපි අවස්ථාව දුන්නා දින කීපයක් මෙන්න තේ කට්ටිය මේ අවස්ථාව අපිට තේරෙනවා. ඒ කට්ටියගේ හැඟීම අපිට තේරෙනවා. මෙතන රජයට තේරෙනවා හැකි ඉක්මනින් කළ යුතු දේවල් මෙතන රජයේ විසින් කරයි. දැන් මේනකට සමාජ මාධ්‍යත් වාර්තා කරා ඔබතුමා පෞද්ගලිකවම නිරෝධායන ලක් වෙන පිරිසල තොරතුරු අහනවා කියලා. විශේෂයෙන්ම ඔබතුමා මාධ්‍ය ඔස්සේ පෙනී සිටිනවා මේ කාර්ය හොයලා බලනවා. මතන නිදා ගන්නවත් දවසර වෙලාවක් නැතුව ඇති. මේ දවස්වල අනිවාර්යයෙන්ම කොහොමද ඔබතුමා කාලය කලමනා කරගන්නේ? නැ කාලෙම අපි යුද හමුදා නිලධාරින්නේ. යුද හමුදා බැඳිච්ච දිනේ ඉඳලා ඔය දේ අපිට කියලා දෙනවා. අපි පුහුණුවත් ලත් නිලධාරින්. පුහුණු ලත් නිලධාරියෙක් හැටියට විනයක් කියලා එකක් උගන්ලා තියෙනවා. අවංක භාවය උගන්ලා තියෙනවා. වෙලාව කළමනා කරන ගැන හැටි හමුදාය මේ අපි ගෙදරින් මරන් ඇවිල්ලා නෙමෙයි හමුදාය නිලධාරික වශයෙන් අපි පුරුදු පුහුණු කරලා තියෙන ඒ දේවල්. ඉතින් ඒවා ඔබතුමා කියනවා හරි අපිට පැය දෙක තුනකට වැඩිය දිනා ගන්න බුදිය ගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. පසුගිය කාලේ මේ ගත්තත් අද උගුර ගිහිලා තියෙන මගේ වොයිස් එක මේක නෙමෙයි. මේ බුදියන් නැතු වෛද්‍යරු කියලා කියනවා උගුර ඇතුළ බලන්න පුගමන් කියනවා රතු පාට වෙලා කතා කරන්න එපා මෙතනින් එහාට කතා කරන්න එපා කියලත් කියලා තියෙනවා. නමුත් ඔබ ඇවිල්ලා මගෙන් ඉල්ලනවා දින්ටුවක්. අද ඉල්ලන්නේ වෙන දෙයකට නෙමෙයිනේ. ඔබ බලන්නේ ඔබගේ ආයතනයේ මේ හරි නාලිකාවෙන් බලන්නේ රටට යමක් හොඳක් දීලා ඔබ මාධ්‍ය ජාලයක් හැටියට රටේ මිනිසුන්ට සේවයක් කරන්න. ඉතින් මට කතා කරන්න වෛද්‍යවරුන් එපයි කිව්වත් මගේ වගකීමක් වෙනවා රට වෙනුවෙන් කළ යුතු සේවයක් වෙනුවෙන් මේ දේ කතා කරන්න වෙනවා. අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබතුමා ශ්‍රී ලාංකේය සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගෙන් කොයි වගේ ඉල්ලීමක්ද කරන්නේ? ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ හැමදේම එකම දෙයයි කියන්න තියෙන්නේ. කොරෝනා එක ඉවර කරගන්න නම් අපි ඉස්සල්ලාම විනයක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. තමුන්ගේ ඇඟට කොරෝනා එක ගන්න නැති වෙන්න ජීවත් වෙන්න. පළවෙනි කාරණේ. ඒත් එක්කම තමුන් හැම වෙලෙම හිතෙන්න තමුන්ට මේ කොරෝනා වෛරසය ඇතුළු වෙච්ච පුද්ගලයෙක් කියලා හිතාගෙන තව එක්කෙන්ට මේක නොදෙන්න තමුන් ජීවත් වෙන්න. තමුන් ගන්නෙත් නැහැ තමුන් කාටවත් නොදෙන්නවත් හිටියා නම්. ඔය දේ දෙක කරනවා නම් කොරෝනා එක යන්න විදියක් නැහැ නේද? හරිද? ඒ විදිහට මුළු ශ්‍රී ලාංකීය ජනතාවම මේ කියන කාරණා දෙක කරගෙන හිටියොත් අපිට මේක පැතිරෙන්න හැකියාවක් නැහැ. නමුත් මම කිව්වට ප්‍රායෝගික වෙන්නත් තමයි මගේ මේ කතාව. ප්‍රායෝගික වෙන්නේ මේමයයි. සමහරවිට බඩු ගන්න යන්න වෙයි. දුන්න අවස්ථාව යන්න වෙයි. නමුත් තේරුම් ගන්න ඕනේ කොච්චර ජනතාවක් මේ අවස්ථාවේදී එනවද? අපි හිටියත් අපි දුරතියාන මේවා කරනවද? කඩ වලට රජයේ දරු දිනවා කිව්වට දවල් 12ක් හරියට වහලා පොලි මිරි මිනිස්සු හරවල යන්න පැයි කියලා තියෙනවා. දැන් රජයේ යම් කිසි යාන්ත්‍රණයක් යොදවලා තියෙනවා. ජනතුමා මම කිව්වාගේ කාර්යසාධක බලකායක්ම මේ බඩු බෙදා හැරීම සඳහා යොදවලා වැඩ කරගෙන යනවා. ඉතින් ඒකද මම හිතන්නේ එහෙම බඩු අඩුවක් තියෙයි කියලා තමුන්ගේ ගම් වල අර චූන් පාන් කියන ඒවා යන්න කියලා තියෙනවා. එළවලු ලොරි වලින් ගිල බෙදන්න කියලා තියෙනවා. ඒත් එක වෛද්‍ය මොනවාද බෙහෙත් ගන්න කට්ටියට බෙහෙත් නිවසට ගෙන දෙන ක්‍රමවේදයන් හදාගෙන යනවා. ඒත් එක්ක ඉස්පිත්තාලවල කට්ටියෙත් ඒ තත්ත්වයක් ඇති කරලා තියෙනවා. මේ දිනවල ශාමසී ඇරලා තියෙනවා. මේ ක්‍රමවේදය හරියට වැදිලා 100%ක් සාර්ථක වෙනකම්ම මේවා තවම ඇරලා තියෙනවා.
ඉතින් ඒ ඔක්කොම පහසුකම් සපයලා තියෙද්දී ජනතාවට තියෙන්නේ කියන විදිහට අහලා අර මම කිව්ව ක්‍රම දෙක තියාගෙන තමුන් කොරෝනා ගැඟට දාගන්න එපා. තමුන් හිතන්න තමුන් ගැඟේ කොරෝනා තියලා කාටවත් ආසාදනය තමුන් වෛරසය ඇතුළේ තිනවා කියලා හිතාන වෙන කාටවත් යයි කියලා හේතුවක් හින්දා තමුන් පරිස්සම් වෙලා ඒ කියන සෝෂල් ඩිස්ටන්සින් නැත්නම් ශාරීරික දුරස්ථභාවය තියාගෙන කියන පිළිපදින හැමදේම කරලා ජීවත් වෙන්න කියන එකයි අපි කියන්නේ. අපි ජය ගන්නවා අනිවාර්යයෙන්ම මේක. මේක කිසි කතාවක් නැහැ. අපි දැක්ක නිරෝධන මධ්‍යස්ථාන අපි කරපු විදිය කොහොමද කියලා. අපි රටක් වශයෙන් කවදාකවත් පැරදිච්ච ආදාතියක් නෙමෙයි මම හැම වෙලාවෙම කියනවා. අපි හැමදාම දිනු මිනිස්සු මේ පැරදින්න වගේ පේනවා කටි කිව්වනේ පරදිනවා දිනන්න බෑගල අන්න ඔය වගේ තත්යකට යයි. නමුත් අපි මේ වනතෙක් අද දිනේ මේ කියන දිනේ අද මම මේ කතා කරන මොහොත දක්වා ලෝකේ කිසිම රටක් නොකරපු ආකාරයට අපි බොහොම ලස්සනට මේ වැඩේ කරගෙන අවිලා තියෙනවා. අපිට සහාය වෙන්න, රජයට සහාය වෙන්න, මේ අරහෙම් මෙහෙන් කොහෙන් හරි එක්කෙනෙක් දාන මේ කොක් හරි වෙබ් එකකින් එකකින් නැත්නම් සෝෂල් මීඩියා එකකින් එකක් දාලා පතුරලා බය දෙන්න එපා. ඒත් එක්ක නිකන් බොරු කියන්න එපා. අපි රටක් හැදින් නැගිටිනවා නැගිටිනවාමයි. අවසන් වශයෙන් යුද හමුදාපතිතුමනි, දැන් විශේෂයෙන්ම ඔබතුමන්ලා මේ සියලු පිරිස් මේ ආකාරයෙන් මහන්සි වෙද්දී කාලය කැප කරදී අපි දකිනවා සමහර ව්‍යාපාරිකයින් කළුකඩ වැඩි මුදලට බාණ්ඩ විකුණනවා එළියේ මේ වගේ සමාජ මාධ්‍යවල තිබෙනවා. ඇයි මේ? මම දන්නේ නැති, මමත් දැක්කාදත් මටත් එකක් ඉවරදී වගේ එකක් යම් කිසි ආයතනයක් ඇත්ත බුරුත් දන්නේ නැහැ. නමුත් පුද්ගලයා අඳුරගත්තා මං ඒකේ මං දැක්කදී කියලා තියෙනවා මෙහෙම අල්ලගෙන කියන ඇයි මේ තරම් වැඩියට දෙන්නේ කියලා. ඒක ඇවිල්ලා තමුන්ගේ සුවන් විනයයි තමුන්ගේ හැදියාවයි. අපි මේ ජාතියක් වශයෙන් අපිට කන්න නැති වුණත් මං කියන්නේ මග ගැන නෙමෙයි, බොහොම දුප්පත් මිනිස්සෙක් වුණත් මේ රටේ තමුන්ට දේ නැති වුණත් යම් කිසි ව්‍යසනයක් වම තමුන්ට තියෙන දේ ගිහිල්ලා දෙන තරම් ජාතියක් ශ්‍රී ලාංකික කියන්නේ. අපි දැකලා තිනවා නායම් යද්දී ගම් වතුර ගලද්දී කුණු කඳ කඩාවැටෙද්දී අවස්ථාවලදී කොහොමද මේ රටේ මිනිස්සු මොන තරම් මේ සෙන්සිටිව් කියලා කියන මිනිස්සු කියලා තමුන්ට නැති වුණත් ගිහිල්ලා අර කිව්වම එක එක චැනල්ස් වල එකතු කරලා දෙනවා කියලා කුවන් පස්සේ ඒ කට්ටිය ගිහිල්ලා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ජාතියක් ඉන්නේ. එතකොට මේ බිස්නස් කරන කට්ටිය මම හිතන්නේ ඒක මම හිතන්නේ සුළු පිරිසක් ඇත්තේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ වෙන්න පුළුවන්. ඒක බහුතරයකට මේ අවදාදේ දාන්න හොඳ නැහැ. නමුත් කිසි කෙනෙක් මේ අවස්ථාවේදී ඒ වගේ අනිසි ප්‍රයෝජනයක් නොගනී කියලා අපි විශ්වාස කරනවා. මොකද අපිට හදවතට තමු සන්තෝෂෙන්න ඕනේ. මම මේ දෙන්නේ මං අවුට් ඔෆ් ද වේ කියලා මම එළියට බහැලා මම කරන්න පුළුවන් ක්‍රමයටත් එහාට ගිහිල්ලා මම වැඩි මම ලාභ ලබන්න ඕනේ. මිනිස්සු ජීවත් වෙන්නේ කියන්නේ යා ව්‍යාපාරික කීයට කරන්න ඕනේ. නමුත් මේක නෙමේ අවස්ථාව, ඔබ කියන කළු කඩ හරි වැඩි ක්‍රමවේදවල් කරන්න අවස්ථාවක් නෙමේ කියලා මම හිතන්නේ. කට්ටිය යම් කිසි ආකාරයක කෙනෙක් දෙන්නෙක් කරා නම් අඩුම ගානේ අදින් පස්සෙත් එක නවත්තයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.